අද සිට සිපෙට්කෝ පිරුම් හල්වලින් රථ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 2000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිරීමටත් තිරොද්දරත සඳහා රුපියල් 3000කත් කාර් වෑන් සහ ජීප්‍රත සඳහා රුපියල් 8000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිරීම සිදු කරනවා. කෙසේ වෙතත් මෙම ඉන්ධන සීමා කිරීම බස් රථ, ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදා ගැනෙන රථ වාහන සඳහා අදාළ වන්නේ නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ දැනට ඉන්ධන පිරුම් හල් සතුව ඇති ඉන්ධන තොග කළමනාකරණය කර බෙදා හැරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. එවගේම කරු කතානායකතුමනි ඊයේ පෙරේද දවසේ නැවත වතාවක් පෝලිං තත්ත්වයක් ඇති වුණා. මේ වෙලාවේ අපිට ප්‍රමාණවත් තරම් පෙට්‍රල් තොග අපේ රටේ තියෙනවා. බලාපොරොත්තු වෙනවා දින 3ක් විතර නේද අපිට පෙට්‍රල් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඩීසල් පිළිබඳව අපිට යම් ගැටලුවක් තියෙනවා කරු කතානායකතුමනි. ඉරිදා සවස් වෙනකට නොරොච්චෝලා බලාගාරයේ මෙගාවොට් 275ක් පද්ධතියෙන් ඉවත් වීම නිසා අධිකරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේ විදුලි කප්පාදුව පැය 3 විනාඩි 20ට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන තොග නිකුත් කළ යුතු නිසා අපේ බලාගාරවලට අපි මේ දවස්වල කළමනාකරණය කරන ඉන්ධන තොග වලින් වැඩි කොටසක් අපි දාලා තියෙනවා බලාගාර වෙනුවෙන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් දෛනිකව මෙට්‍රික් ටොන් 4000ක් නිකුත් කරනවා වෙළඳපොළට ඩීසල් වශයෙන්. නමුත් අපි මේ දින කීපේ මෙට්‍රික් ටොන් 1000ක් 1500ක් පමණයි අපිට නිකුත් කළ හැක්කේ. මොකද අපේ ප්‍රමුඛතාවය වෙන්නේ බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග ලබා දෙන්න. නමුත් ඒ වගේම අපි ඓතිහාසික වැරද්දකුත් කළ තියෙනවා සපුගස් කන්ද පිරිපහදුව වහපු එක. ඒක වැරදි ප්‍රතිපත්ති මේ තීන්දුවක්. ඒ තීන්දුවත් වෙනස් කරලා අපි නැවත වතාවක් ඉතා ඉක්මනින් සපුගස් කන්ද පිරිපහදුවත් අපි ආරම්භ කරනවා කියන එකත් අපි මේ වෙලාවේ සභාවට මතක් කරනවා ගරු කතානායකතුමනි. මේ අතර දෙවෙනි පුරා පවතින ඉන්ධන හිඟේ හේතුවෙන් බොහෝ පෙරුම් හල් අසල අදත් දිගු පෝලිම් දක්නට ලැබුණා. නැගිටාම අපි යනවා ෂෙඩ්වලට, පවුල යනවා ලාම්තල වලට, ගෙදර තවර යනවා ගෑස් වලට. මේ මාස දෙකම අර මේ මගුලත් තමයි ඉවර වෙන එක නැහැ. දුක් විඳිනවද බාන මහපාරේ? ඈ? දෙයට නැගිටලා අම්මලා කොච්චර දුක් විඳිනවද? ඕක තමයි සත්‍ය. අනේදි රට බල්ලට ගියා පුතා. අධික වැසි මැදේ වුවද පාරිභෝගිකයින් ඉන්ධන පෝලිම් වල රැඳී සිටි අයුරුයි මේ. ඉන්ධන ලැබී නොතිබීම හේතුවෙන් ඇතම් පිරුම්හල් වසාදමා තිබූ ආකාරයයි මේ. මේ අතර අදත් කෙරවල පිටියේ ලිට්‍රෝ ගෑස් පරයන්තෙන් ගෑස් නිකුත් කෙරුණේ සීමිත ප්‍රමාණයක් පමණයි. ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින් ගෑස් මිලදී ගැනීම සඳහා අදත් පෝලිම් වල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා. මේ අතර මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලර් 1 විකුණුම් මිල රුපියල් 369.99ක් ලෙස සටහන් වී තිබෙනවා. ඩොලර් 1 ගණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 356.83ක් වශයෙන්.